මහින්ද මහත්තයට ගමන් බැරුවයි මහින්ද මහත්තය විනෝද වුණා දරු තුන්දෙනෙක් විනෝද පේනවන වෙලා තියෙන වැඩ අපේ රට එකක් තමයි දේශපාලන බලය ගත්තයින් පස්සේ ඒක ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝ දෙවියන් විසින් ඕන දෙයක් කරන්න පුළුවන් විනිකා කරන එක වගේ ඒවා ගොඩාක් මේ ඉන්න මන්ත්‍රීවරු කරලා තියෙනවා යුක්තිය තමන්ගේ ගෙදෙට කෙනලා විස විද්‍යාලල ගත්තොත් ජනතා මිති පෙරමුණේ බලය පවත්වගෙන ගියේ මිනිසුන්ට පවුඩර් දාලා නෙවෙයි ඒගොල්ලෝ තියාගෙන හිටියේ කොහොමරි ගහනවා යකා ගහනවා කියලා. ඉදිකුළු කුරුසුරේ මහත්තයා දැන් මම දැක්ක ඒ අනුර කුමාර ගිය වෙලාවේ බොහොම අමන්දානන්දේට පත් වෙලා හිටියා එහෙ. ඔය මිනිස්සයා මුංකව් පෙට්ටි කුපෙන්. මුංකව් මෙහෙන් එහෙට ගිනියන. ඔව්. එයාට හොඳ නෑ මුංකව්. අනු මොදලේ හොඳ නෑ. චී කමන්නේ නැහැ කවුරු. නේද අර මේ හැම වෙලාවෙම අර ඇඳුම් ගලව නේද ගහපු ගමන් ඇඳුම් ගලව. ප්‍රාථමික සමාජවල ලක්ෂණයක් තමයි සතුරාව නිරුවත් කරන. පොර වැඩක් කරාම ඇතුළට ගෙනිලා කාම්පරු ගාලා ගහනවා. මේක හොඳයි. කාට තරදක්ද? ඒ වගේම අපි කනගාට වෙනවා අර ළමයි තුන් දෙනෙක් ඉන්නේ අපි ඊටාම කනගාටු වෙනවා. දැන් අපිට අපේ නායකයෝ අනේ මේ අපි උඩ දැම්මම උඩ යන්න හොඳ නැහැ. උඩ යවුවනි හිරුනිකාව. මාධ්‍ය උඩ යවුවා. දැන් උඩම ගියා. අතල්ලද? පසුගිය දවසක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර තුනක සිරදඬුවමක් නියම කරා. ඒක සිද්ධ වුණේ දෙමළගඩ ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කරපු තරුණේ කයුතු ලෙස සිර කරගෙන තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වීම නිසා. මෙන්න මේ සිද්ධිදාමයට අදාළව අපිට ගන්න පුළුවන් දේශපාලකයන්ට ගන්න පුළුවන් පණිවිඩය මොකක්ද? මේ සිද්ධිය ගැන මොකක්ද කියන්න තියෙන්නේ? ඔව් ඒ කියන්නේ මම මේක ඉන්දියාවේ ගන්නම්. දැන් ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධිලා එහෙම ගත්තම ඒ ගාන්ධි ෆැමිලි එක ඉන්දියාව පාලනය කරන්නේ කාලයක්. දැන් ඒගොල්ලෝ හැම වෙලාවෙම තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය දුන්නේ. දැන් අපි ගත්තු රාහුල් ගාන්ධි කියලා බොස්ටන් ඒ දෙන්නම ඉතින් බොස්ටන් යුනිවර්සිටි එකේ. ඒ වගේම ඒගොල්ලෝ ඔය වෛද්‍යවරු ඉංජිනේරු වෙන්න ගියේ නැහැ. ඒගොල්ලෝ හැම වෙලාවෙම හියුමනිටීස් තමයි ඉගෙනුවේ. මොකද හේතුව පාලනය ඉගෙන ගන්න කියලා. දැන් අපේ රටේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ගත්තොත් ඒ වෙලාවේ අර ජනප්‍රිය අධිපති සංස්කෘතිය ඇතුළෙන් තියෙන්නේ වෛද්‍යවරු වෙනවා ඉංජිනේරු වෙනවා කියලා. ඉතින් ඇත්තටම චන්ද්‍රිකා එක්ගලත් යව්ව ළමයි වනේ. යව්වට අර වෛද්‍ය ප්‍රශ්නේ තමයි තිබුණේ. ඇත්තටම මේ පවුලක් හැටියට දැන් අපි කියන්නේ මේ පවුලත් හොඳයිනේ තිබුණා නම් එහෙම පොදේකට පාලන නේද? ඒ කියන්නේ අධ්‍යක්ෂීම් තියෙන පවුලක්නේ. පාලකයෝ එකපාර බිහි වෙන්නේ නැහැ. දැන් ඕගොල්ලන්ගේ අපේ මේ නේද විපුල අපේ පවුල්වල පාලකයෝ හිටියේ නැහැ. ඒ හින්දානේ අපි මරාගත්තේ එක්ස් කණ්ඩායම කියලා එකක් හැදුවා අපි. ඉතින් අපි පාලක පවුල්වල ඉන්න ගාවේ ඔහොම කරා ගන්නෑ ඇඳුම් ගලෝ වෙනවා වගේ. ඉතින් ඒක අපි පොඩ්ඩක් අපි පිළිගන්න ඕනේ. ඒක අපි තාම ශිෂ්ට වේගෙන යන කට්ටියක්. සමහරු ශිෂ්ටම අය ඇති අපි නම් එහෙම නැහැ නේද? පොඩ පොඩ අපි තාම නෑ. අපි ගත්තත් අර පියරේ බෝඩියෝ කියලා චින්තකේ කියන ඇලියා තන ඩිස්ටින්ෂන් කියලා. ඒ කියන්නේ සංස්කෘතිය අත්පත් කරගන්නවා කියන එක ඒක પરම්පරා තුනක් විතර යන වැඩක්. ඒ කියන්නේ දැන් රණවීර ක්‍රමසිංහ මහත්තයා ගත්තම රණවීර ක්‍රමසිංහ මහත්තයා ගන්න හැමෝම දන්න නිසා එහෙම නැතුව මේ විශේෂත්වයක් නෙවෙයි. එයාගේ ගත්තොත් ඒ ජෙනරේෂන් හතරක් විතර එඩියුකේටඩ්. ඒ කියන්නේ පුස්තකාලයක හිටපු කට්ටිය. හරිද? අපි එහෙම නෙවෙයි. අපි ඇවිල්ලා සාමාන්‍ය මිනිස්සු. ඉතින් කොමනර්ස්ලා. කොමනර්ස්ලා. ඉතින් අපි හිමින් ගිවි ඉගෙන ගන්න ඕක තමයි මම අර කිව්වේ ශිෂ්ට වීම කියලා. පස්සේ ඒක අපි වගේම කට්ටිය ඇවිල්ලා ඉවර කළාද? හරිද? මම කියන්න ගියේ දැන් ඕක ගත්තම අපිට පැහැදිලි නේද? අපේ ළමයිව අරේමේ අපි ශිෂ්ට කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ දැන් මහින්ද මහත්තයට කරන් දරුවා ඒක. මහින්ද මහත්තයා විනෝද වුණා, දරු තුන්දෙනෙක් විනෝද වුණා. පේනවනේ වෙලා තියෙන වැඩේ. දැන් ඒගොල්ලන් ඇත්තටම මහින්ද මහත්තයා ඒ ඔක්ස්ෆර්ඩ් යවුවා නම් නාමල් නේද? නාමල් යවුවා නම් වෙන විදිහකට නැත්තම් වෙන කොහේ හරි දැන් හැබැයි ඒ කාව දෙවිදියකම යවුවා නේවි එකේ. නමුත් එයා ආයි හැරිලා ආවා. කෝස් එක කරේ නැහැ. ඉතින් මං කියන්නේ ඒව වුණා නම් අපේ රට වාසනාවන්තයි. පොහොට්ටු ඕට වඩා වාසනාවන්ත වෙන්න තිබුණා. ඔක්ස්ෆර්ඩ් වල අඩුම ගානේ පෝස්ට් ග්‍රැජුවට් එකක් එහෙම කරලා නාමල් ආවා නම් ඔහොම නෙවෙයි හැසිරෙන්නේ. ඉතින් මම හිතන්නේ ඉතුරු ටික ඔයාට බාරයි. ඔව් දැන් අපි ගත්තොත් එහෙම ඉතන ඒක එක රෙසිඩන්ට් එකක් සෙට් අප් කරනවා. ඒ කියන්නේ පූර්වදර්ශයක්. මොකද අපි දැන් දේශපාලන බලය ගන්න අය බලය ගත්තයින් පස්සේ අපි മന്ത്രി ධූරයේ ඉන්නකොට අපි හිතනවා අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ නීතිය කියන්නේ රජ අපේ රටේ එකක් තමයි දේශපාලන බලය ගත්තයින් පස්සේ ඒක ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝ දෙවියන් විසින් දුන්න එකක් කියලා. ඒ කියන්නේ අපිට රජාගෙන් රජාට දෙවියන්ගෙන් ආවා එහෙම නේ කියන්නේ නේද? ගෝඩ් කෙන්නේ එහෙ කිව්වේ රජාට ආවා. ඒ කියන්නේ අගමැති උනේ මේ රජුට එන බලය සාධාරණීකරණය. ඔව් මේක එන්නේ. එතකොට ෆාදර් මැදිහත් වෙලා ප්‍රීස් මැදිහත් වෙලා කියන ඕක මෙයා දෙවියන්ගේ නියෝජිතයා කියලා. ඒ වගේ එකක් අපිට තියෙනවා. ඕන දෙයක් කරන්න පුළුවන් කියන එක. අපි අපි ගත්තොත් එහෙම සාමාන්‍ය ඕක හිරුමිකා කරන එක වගේ ඒවා ගොඩාක් මේ ඉන්න മന്ത്രിවරු කරලා තියෙනවා. ඒක දන්නේ නැහැ මේ. ඒක දන්නේ නැහැ. ගත්තොත් එහෙම ඒගොල්ලෝ තාත්තාත් කරන්නේ නැති ඔය කොළඹ ඉන්න ගොඩක් අය
කරන්න ඇති දහ පාලස්සන කරන්න පාලිමින්තු ඉන්න එක යුක්තිය තමන්ගේ ගෙදෙට්ට කෙනලා විසඳනවා ගහන්නවා ඒව කරන්න හැබැයි දැන් මේකින් ටිකක් කරි මිනිස්සු පාඩමක් ඉගෙන ගන්නවා අපි මොනවාහරි දෙයක් කරොත් අපිට කොයි හරි මොහොතක නීතිය ඉදිරියට යන්න ඒක ඉතාම අපි තන්න මේ මෑත කාලීනව ඒ ලංකාවේ ඇතිවුණ හොඳ මිනිසුන් හොඳ ආදර්ශයක්යගෙන අපි මේ අපිත් තිරගත්තන අපි මකර අනුට කියනට අපි කොටු ස්ටේෂන් ඉස්සර ගහ ගත්තා හැබ මං ඒක තීරදු කර ඇතිරි පස්සේ අදවරතුරු ගහගෙනග ඒක එක අපි ඉගෙන ගත්තා අන්න එක කියන්නේ දැ ඊට පස්සේ අපි දැනගත්තා ඒම අපි ටෝන විදියට කරන්න නෑ ඒක මමත අපේ සංස්කෘතිය තුළම තියෙන ප්‍රචණ්ඩත්වය කියන අපි අපි අනිත් කෙනෙකුට ඉඩ දෙන්නේ නැහැ දැන් පාර යනකොට වුණත් වාහනයක් ඉස්සර කරොත් ආයෙනවා හරි ඒක තියෙන දැන් විශ්වවිද්‍යාල වල ගත්තොත් ජනතා මුක්ති පෙරමුණේ බලය පවත්වාගෙන ගියේ මිනිසුන්ට පවුඩර් දාලා නෙවෙයිනේ ඒක ඒගොල්ලෝ තියාගෙන හිටියේ කොහොම හරි ගහනවා යකා ගහනවා කියලා එකක් තියෙනවා ගඩොල් බාග පොල්ලේ පොළුව ඒවෙන් තමයි දැන් ඔය උදුකුළු කුරුසුරිය මහත්තයා දැන් මම දැක්කා ඒ අනුර කුමාර ගිය වෙලාවේ බොහොම අමන්දානන්දේට පත් වෙලා හිටියා එහෙ මොළේ මිනිස්සයා මුංකව් පෙට්ටි කුපෙන් මුංකව් මෙහෙන් එහෙට ගෙනියන ඔව් එයාට හොඳ නෑ මුංකව් අනු මේ මුදිර හොඳ නෑ සී කමන්නෑ කවුදී හරි ඔය කියන්නේ ඒ කියන්නේ ඒ පිටපාට ඔක්කොම අමතක වෙලා ඔක්කොම අමතක වෙලා මිනිස්සයා දාවදුරු විශ්වවිද්‍යාලේ හිටියේ කොටකලිසක් ඇඳලා එල්ලවලා ගහගෙන වෙන්නෝන ඔක්කොම උනලා හරි එතකොට හඳුන්නෙත් ඉත්තේ හරියට හරි ඒගොල්ලෝ දැන් ඇවිල්ලා කිසි දෙයක් බදාගෙන ඉන්නවා අපිට ලැජ්ජයිනේ අපිට ලැජ්ජයි ඒතකොට අපි කියන්නේ ප්‍රචණ්ඩත්වයේ කියන එක අපේ සමාජයේ තියෙන එක ඒ ප්‍රචණ්ඩත්වය නේද අර හැම වෙලාවෙම අර ඇඳුම් ගලවන්නේ නේද ගහපු ගමන් ඇඳුම් ගලවන්නේ අවු මේ ප්‍රචණ්ඩත්වය ප්‍රචණ්ඩත්වය ඒ කියන්නේ ප්‍රාථමික සමාජෝ ලක්ෂණයක් තමයි මේ සතුරාව නිරුවත් කරන අපේ ඒක තාම අපි තියනවා ඉතින් අපි අපි කොච්චර දැන් අපි සભ્યත්ව රාජ්‍ය අරමුවා කියලා දිලිජයවර කිව්වා දිලිජයවර කිව්වට අතනම ගත්තාම අපි භාවිතය දැන් දිලිජයවර මං හිතන්නේ එයා පුජ්‍යලයක් විදියට තාම සભ્ય ගාලේ ගාවට ඔව් එයා සભ્ય කෙනෙක් නමුත් සමාජයක් විදියට ගත්තම සભ્યයි ඒ කියන්නේ අපි ඒක දැක්කා අර පහුගිය අරගල වලදී දැක්කා අපි ඇත්තටම අත්දැක්ක දෙයක් හරි ඒතොර ඒක නිසා දැන් අපි ඒ විතරක් නේ වගේ තකර අර මොනද රේසෝට්ටු බල්ලකොට ඒවත් නේද අර සිස්ටම් මිනිස්සු දැන් තාම අපි අර නේද ඔකර වැඩක් කරාම ඇතුළට ගෙනිලා කාමරවල දාලා ගහනවා. ඒක අපි රටේ තියෙන දෙයක්. සිරිතක්. වෙන රටක මෙහෙම මිනිහෙක්ගේ මෙහෙම අතක් දැනගන්න එක හරි. කෑ ගහගන්න එක හරි. මිනිහෙකුට අතක් තිබ්බා කියන්නේ ඒක ඇවිල්ලා කෙලින්ම ස්ටේට් එක. ඒක. රජයට විරුද්ධ වැඩක්. ඒ විරුද්ධයි කියන්නේ. ඒ නීතිය තමයි උල්ලංඝනය කරන්නේ. හැබැයි මේක හොඳයි. ඒ කියන්නේ මේ කාට තරදාසිය. අදර්ශයක්. ඒ වගේම අපි කනගාටු වෙනවා අර ළමයි 3 දෙනෙක් කියන එක අපි තාම කනගාටු වෙනවා. ඒ කියන්නේ ඉතින් අපිට ඒ වගේම මේ මචං මෙහෙමත් තියෙනවා නේද දැන් හිරුනිකා දැරගන්න ඕනේ පාලකයට හැබැයි ඒ නීතිඥවරියක් නේ අනිත් එක ඔව් එහෙමත් තියෙනවා නේද අපේ පාලකයෝ අපිට අපේ නායකයෝ අරේ මේ අපි උඩ දැම්මම උඩ යන්න හොඳ නෑ ඒක මොකද නායකයෝ බලාගත්තේ නෑනේ දැන් රණලි කුසිංහ මහත්තයා ගෙනාවා මහින්ද මහත්තයා ගෙනා මේ උඩ යවුවනේ හිරුනිකාව මාධ්‍ය උඩ යවුවා දැන් උඩම ගියා අතල්ලා දැම්මා කෙලින් බිම කවුරුත් අල්ලන්නේ නෑ අපි වනේ ඔව් ඒ සාමාන්‍ය ශිෂ්ට සමාජයේ විසින් එහෙම කරන්නේ නැහැ මට මතකයි රාජය මහත් එක්ක තෝ රාජා උසුට ගියා අපි මේ දමින් දෙකේ හොඳ හිතවතේ ඔව් එයා මට කිව්වා එයා අවුරුදු 16 දී එයා මේ ගිහිල්ලා මේ ඔය 79 හරි කොහොම හරි එන්එම් පෙරේරා ඇවිල්ලා එයාත් මේකවත් කතාවක් කරලා සෙ එන්එම් පෙරේරා සහෝදරයා කතා කරලා හරිනම් පුතාගේ වයස කීයද අවුරුදු 16යි කියලා පුතා හොඳට ඉගෙන ගන්න ඉගෙනගෙන ඉවර වෙලා හරි පුතා රස්සාවක් කරන වෙලාවට පුතා දේශපාලනය කරන්න පටන් ගන්නවා. එහෙම නැතුව අම්මා සහෝදරයා යන්න කියලා ගහේ උඩ යවුවේ නෑ. ඒක ඒ කාලේ පාර. මේ පොඩ්ඩක් මම මතක් කරන්නේ ඔය වංගීසු සුබ්‍රසේකර අපේ සංවිධානයට බැඳෙන්නට ගොඩක් වයස 16 තුන. මමයි හරවල ඇවිල්ලා. ඔව් මම වගේ කරුවේ මම පුතා මම එහෙම තමයි කිව්වේ පුතා ගෙදර ගිහිල්ලා ඉගෙනගෙන ඉන්න කියලා. හැබැයි දැන් මේ වංගීසු සුබ්‍රසේකර කියනවා එයාගේ අර මෙන්ටෝ ඒ මම දෙවි වෙන කෙනෙක් කිව්ව ප්‍රශ්නයක් නෑ ඒක එකත් හොදයි කවන්නේ මම ගෙදර යවුවා හින්දා තමයි ආ ඉගෙන ගත්තේ එතකොට ආයෙ කතාවට ගියොත් ඒ කියන්නේ අපි එහෙම උඩ දාන්න හොඳ නෑ ඒ කියන්නේ අපිට තරුණ දරුවෙක් ආවොත් ඒ දරුවා නිසිමඟ යවන්න ඕනේ යවන්න ඕනේ